ජෝන් අහිංසවරන් පැන ලගින් කියලා රයින් ඉදෙන ගන්නවා. ඒ අතරේ මුදල් සොයාගන්නේ කොහොමද කියලා හිතමින් මුහුදු වෙරළට ගිය තේජාන් අතපෙකට පත් වෙන්න ගිය තරුණියකව දාමරිකයන්ට පහර දී බේරා ගන්නවා. ඉන්පසු ඒ තරුණිය තේජාන්ව ඇයගේ පියාට මුණගැසවන්න සූදානම් වෙනවා. ඉතින් ඒ මුණගැසීම තේජාන්ට වාසියක් වේවිද? අහස් මාලිකා. අද එතෙන් සිට දුව කොහොම උන්නම් ගියා තාත්තේ? සිතුමි උන්ව දැකලා තියෙනවද මීට කලින් අඳුරනවද? නෑ මම මීට කලින් මෙහෙ උන්ව දැකලා නැහැ. හරි. එහෙනම් මේ පළාතේ උන් එන්න බෑ. තාත්තේ මේ ඉන්නේ තේජාන්. මෙයා තමයි අපිව බේරගත්තේ. Thank you පුතා. Thank you very much. නමට චණ්ඩි දෙන්න තිබ්බේ ඔකුන්ට හැතමයි මං හිටියානම් තාත්තේ මං තේජාන්ට කිව්වා ඔයා එනකන් ඉන්න කියලා. Thank you very much පුතා. Thank you. මට මීට කලින් කවදාවත් මෙහෙම වෙලා නැහැ. අනිත් එක මේ ඒරියා එකේ මාව නොදන්න කෙනෙකුත් නැහැ. එහෙම තියෙද්දි මේ වැල්ලේ කිසිම කෙනෙක් මගේ දරුවෙකුට මුකුත් කියන්න විදිහක් නැහැ. ඔකේ. සිතුමි, වාගිල වාහනේ ඩගිට්. තේජාන්, එහෙනම් අපි යන්න. ඔකේ. පුතා, ඔයා මෙහෙද? නෑ, මං ටිකක් දුරයි. ඔයා හිටපේක ලොකු දෙයක්. මේක තියාගන්න. මේක ගන්න. මේක මගේ තෑග්ගක් කියලා හිතන්නකෝ. පාංක. ඔයාට මේ වෙලාවේ සල්ලි දික් කරන එක මං වරදී. මං ඔයා කරපු උදව්ව හැලු කරා කියලා හිතන්න එපා පුතා. අනේ ඒකට කමන්නේ නැහැ අංක. මේ වගේ වෙලාවකට මම මැදිහත් වුනේ නැත්තම් මගේ තියෙන මනුස්සකම මොකද? පුතා මෙහෙ කොහෙද? මම මේ රස්සාවක් හොයනවා. රස්සාවක්? ඔව්. එතකොට මේ ඉන්ටර්විව් ආවද එහෙම නැත්තම්? නෑ. එහෙම තැනක් කියලා නම් තාම නෑ. පුතා හොයන්නේ මොන වගේ රස්සාවක්ද? මොකක් හරි කමන්නේ අංක. වැඩක් කරලා සාමාන්‍ය විදියට හම්බ කරන්න පුළුවන් රස්සාවක්. හරි. එතන දිනම කාඩ් එක. මට කෝල් එකක් දෙන්න. ඔය කෝල් එකක් දීලා තීරණයක් අරගෙන කියන්න. මම රස්සාවක් බලන්න. ඕකේ. Thank you uncle. අහසේ තනමු අහස් මාලිකා. සමේ සහ හිසකෙස්වල සුන්දරත්වය ආරක්ෂා කරලා තරුණ පිනුම රැකදීලා මට නිරෝගී සිරුරක් ලබා දුන්නේ ග්ලෝකොලජන් තරුණයේ යලි කැඳවන කොලජන් සත්කාරය. තේජන්, I'm sorry. Tejan. මර ගෙදර ඉන්න බෑ අයින්සා. මට ඔයාව හැම වෙලාවෙම මතක් වෙනවා. කාට්ලා. කොමාරි වාගෙන මම මෙහෙ ඉන්නේ කියලා. අපි දැන් මොකද කරන්නේ තේජන්? දැන් මේකෙන් වෙන්නේ වඩාත් ප්‍රශ්නයක්. මං හිතුවේ ජොබ් එකක් කරන්න ඇති කියලා. නෑ.
එහෙනම් ඉතින් ඔයාට මේ බෝඩින් හවුස් එකේ වැඩි කාලයක් ඉන්න වෙන්නේ නැහැ. ඒයි ඇයි කියන්නේ දවස් 30 මේකට වෙලා ඉන්න ගියාම ඔයාට අපේ ආන්ටිගේ ජීවිත කතාව අහන්න වෙනවා. එතකොට ඉතින් සංසාරේ එපා වෙනවා. දැනටමත් ඉතින් ඔයා එයාගේ ජීවිත කතාවේ පිටු හතර පහ කියවලා ඇත්තේ ඈ එයාට ඉතින් කියවනකොට කෙනාව අදාළම නැහැ. ගැලවෙනවා බොරු. පටන ඉතින් ප්‍රශ්නෙකුත් නැහැ වැඩට යනවනේ. ඔය වැඩ කරන්නේ මේ ළඟ තැනක කිව්ව නේද? ඔව්. මේ පයින් යන දුර. මෙතන මට ලේසි. අනිත් එක සිකියුරිටි එකත් හොඳයිනේ. මේ දවස්වල ඉතින් බෝඩින් හවුස් එකක් හොයාගන්නවා කියන එක ලේසි නෑ. මෙතන ඉතින් ගාන නම් ටිකක් වැඩි තමයි. ඒත් ඉතින් තැන හොඳින්ද ප්‍රශ්නයක් නෑ. අහිංස කොච්චර කාලයක් මෙහි ඉන්නවද? ටික කාලයක් ඉඳි. ආන්ටි මට ඔයා ගැන එහෙම මෙහෙම ටිකක් කිව්වා. ඔයා හොඳ කෙනෙක් කියලා පේනවා. පරිස්සමෙන් ඉන්න. කෙල්ලෙක් අමාරුවේ වැටුනහම ගොඩ එන එක ලේසි නෑ. කොල්ලෙක් වගේ නෙවෙයිනේ. ඔයා දන්නවනේ. කල්පනාවෙන් වැඩ කරන්න. අපිට දැන් ඕන දෙයක් කතා කරන්න පුළුවන්. අපි යාළුවනේ. Browns විශ්වාසයෙන් එන ගොයම් කපන සාස්තරය. Browns Yanmar. Browns විශ්වාසයෙන් එන ගොයම් කපන සාස්තරය. Browns Yanmar. Fair and Lovely වල අලුත් නම දැන් Glow and Lovely. Fair and Lovely then Glow and Lovely. අහසේ තනමු අහස් මාලිකා. ඊට පස්සේ කොහෙවත් යන්නේ නැහැ තනියම තේරුණාද? තනියමනේ මේනේ තාත්ති ගියේ. ඒ වුණාට අපේ කෙනෙක් නැතුව වැල්ලට යන්න එපා. අඩුම ගානේ නාරද වෙක්කගෙන යන්න. දැන් ඉස්සර වගේ නෙවෙයි හරි වෙනස්. තාත්තේ ඔයා දන්නේ නැනේ තේජා නරුන්ට දුන්නා උන් දිව්වේ වැල්ල පෙරලි පෙරලි. නේද? ඔව් නේ. මතකද ආද? තාත්තේ ඔයාට සල්ලි දුන්නා නේද? ගත්තේ නෑනේ. මං ඒක දැක්කා. සල්ලි නම් ගත්තේ නෑ තමයි. හැබැයි ඒ කොල්ල හරි අවංක පාටයි. මොකද්ද රස්සාවක් හොයාගෙන ආවා කියලා කිව්වේ? ඉතින් තාත්තේ අපිට බැයිද යාට උදව්වක් කරන්න? බැරි වෙනකන් නෑ. මං කොහමද අපේ සර්විස් ස්ටේෂන් එක ගැන කිව්වා මිනිහට? ඉතින් යා මොකද කිව්වේ? කවුද දන්නේ මිනිහා ඉදින් මේ වගේ තැනක වැඩ කරන්න කැමති වෙයිද කියලා? ඉතින් තාත්තා අහලා බලන්න එපා. මම මගේ විසිටින් කාඩ් එකක් දීලා මිනිහට මේ වැඩපොළ තියෙන තැනත් කිව්වා. හිතර බලලා තීරණයක් ගන්න කියලා. ඉතින් මිනිහා ඕකේ වුණොත් මට පුළුවන් රස්සාව දෙන්න. ආ තේජා. අකල් කාටල මොන හරි කිව්වත් ඒ ජන්නේ නැහැ. අකල් අපිත් හොයන්න පුළුවන් හැම තැනම හෙව්වා. ඒත් ඒ කිසිම තැනක තේජාන් කියන්නේ. ඔව් අකල් තේජාන් අපිට හොයාගන්න පුළුවන් තැනක නවතලා නැහැ. නේ? කයි මෙහෙර මෙච්චර විනාශයක් උනේ. කෙල්ලෙක් හින්ද විතරක්
මෙහෙමෙන්ට පුළුවන්ද? මෙච්චර විනාශය? ඒ කාලේ නම් අංකල් තේජානිය තනිම වචනක හිටියේ. මොන ප්‍රශ්නයක්වත් වෙනස්ුනේ නැහනේ. අංකල් අහිංස කැමැත්තෙන් ගියා නම් තේජාන් එක්ක තේජාන් වගේම අහිංසත් ගෙදර අතරල් තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ සේරටම මුල අර උද්දච්ච ගෑණි අහිංසගේ අම්මා. Nava Lactohydra Intense Cream සංවේදී වියලි සමට තෙතමනේදී ජීවයෙන් පුබුදයි. මෝල්ට් බාර්ලි යහගුණේ හා කිරිසාරය ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ 23කින් සමන්විතයි. හරිද ඔයගොල්ලෝම කියන්න. මං එහෙම එක එකකින් අපහස කතා අහන්න ඕන. මම මොකද කරලා තියෙන වැරද්ද? අනේ නෑ අංකල්. අංකල්. අපි කොහොම හරි 얘 දෙන්නා ගෙදර ගෙන්න ගමු. තේජාන් විතරක් මෙහාම ඇති. අහිංසගේ අම්මා දුව බලාගනි. ඒත් අංකල්. එයාමයි කතා කරන්නේ. ඔය විදිහට කතා කරන්න ගියොත් නං අංකල් තේජාන ලොවෙත් ගෙදරෙන්නේ. ඔය දෙන්නම කරන්න වැරද්දා. ඔයයි අහිංසගේ අම්මයි. අංකල් තරහ වෙන්න එපා. ඒ කතාව නම් ඇත්ත. අහිංසින්ද තේජාන නාස්ති වෙනවා. මට ඒක හොඳට දැනෙනවා. අංකල් තේජාන්ගේ වැරදි හදාගෙන අපේ පැත්තට ගන්න බලමු. තේජාන් මේ උණ දේවල් වලින් පට්ටම අවුලෙන් හිටියේ. ඌ ප්ලෑන් කරපු කිසිම දෙයක් හරි ගියේ නැහනේ. ඒකයි. හරි ගියේ නැත්තේ මං හින්දා. අංකල් අපි තේජාන්ට කියන්න ඕන අහිංසව මේ ගෙදරට බාර ගන්නවා කියලා. අන්න එතකොට ඒ දෙන්නම මේ ගෙදරට එයි. ජීවිත කාලෙම තේජාන ඔය කියලා මැත්තේදී මගේ පස්සේ මම කිසිම බිස්නස්යක් කරන්න එකක් නැහැ. ඒ ඔක්කොම විනාශ වෙලා තන්ටවත් ඒක විනාශ වෙලා තියෙන්නේ. අංකල් අපි කලබල වෙන ඔය කල්පනා වැඩ කරමු. දැන් ඒක තමයි හොඳම දේ. අයියස තමයි තේජාන්ගේ ජීවිතයට ආපු ශාපේ. කොල්ලට බැරි වුණා එකෙන් ගැලවෙන්න. विनाश में नदी लगता है जान क्या मकाल तेजान मैं इतने समय तेजान वेड कर मलान को वेड कर लो तो होते कि नारद नारद मैं तेजान तेजान अदीन लपित का वेड अरे सर නරද තේජාන්ට මොන හරි මේ තියෙන වැඩක් පලක් බලලා දෙන්න හරි වැඩ කියලා දෙන්න ටිකක් අ හරි සර් තාත්තේ අද මට ක්ලාස් ඕ මට අමතක වුණානේ හරි සිතුමි ඔයා ඩ්‍රයිවර් එක්ක යන්න තාත්තේ තේජාන් අපිත් එක්ක වැඩ කරනවද Good luck, Tejan. Thanks, Hondata.
එහෙනම් මං ගිහින් එන්නම්. බයි. हेलो बिजी द ओ टिकक क्या वद ओ मैं कॉल का कद दो नहीं हिंद आ रखा थे अतर में तेजान लग साली थी बुना एक करगन पुलोंग में संदेश आया थे कि वो तेजान मागे अकाउंट के तो दाए मट्टा में अब कोहियारी तैकला पुरु दुए मैं माव मैं वैराद्दे मुलो इन्ने मामा नहीं मिस ओया मुखादे